අපි 2019 ජනවාරි පළවෙනිදා සිට සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර පමණයි නිකුත් කරන්නේ. මැද පෙරදිග සඳහා නිශ්චිත රටවල් සඳහා වූ ගමන් බලපත්‍ර නිකුත් කිරීම 2018 දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් වෙනවා. එහෙම වුණාට මේ දක්වා මැද පෙරදිග රටවල් සඳහා ගත්ත ගමන් බලපත්‍ර වලංගුව පවතින තාක්කල් ඒවා පාවිච්චි කරන්න බාධාවක් නැහැ, පාවිච්චි කරන්න පුළුවන්. ඒ ගමන් බලපත්‍රවල කාලය අවසන් වීමෙන් හෝ වීසා පිටු අවසන් වීමෙන් පසුව අලුත් ගමන් බලපත්‍ර ආයදුම් කිරීමේදී සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රයක් තමයි ගන්න වෙන්නේ. ඒ වගේම මැද පෙරදිග සඳහා වූ ගමන් බලපත්‍ර දැනටමත් අතේ තියෙන අය ඒවා ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන් වලංගු කාලය අවසන් වන තෙක්. අයකරන මිල ගණන් වල වෙනසක් නැහැ. ඒ ගාස්තු යටතේම තමයි අපි මේ ගමන් බලපත්‍රය නිකුත් කරන්නේ. වැඩිදුරටත් යමක් දැනගැනීමට අවශ්‍ය නම් ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය විස්තර ලබා ගන්න පුළුවන්. මේ අතර ලබන වසරේ සිට නව තාක්ෂණයේ භාවිත කර ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රන්තීන් උසස් ජාතික හැඳුනුම්පතක් ලබා දීම අරමුණයි. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ලබාගනු ලබන ඡායාරූප ලබාගැනීමේ ක්‍රමවේදය යම්කිසි වෙනසකට භාජනය කරලා තියෙනවා. ඔවුන් ඉල්ලුම්පත්‍රයක් සඳහා ඡායාරූපයක් ලබාගැනීමේදී ගන්න අවස්ථාවේදීම එම ඡායාරූපය විද්‍යුත් ක්‍රමයට දෙපාර්තමේන්තුවට ලබාගැනීමේ ක්‍රමවේදයක් අපි හඳුන්වා දුන්නා. මේ ක්‍රමවේදය අපි දැන් තීරණය කරලා තියෙනවා මේ වැඩසටහන සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන්න. දිවයිනේ 2100කට අධික අපි ඡායාරූපාගාරමේ වෙනකොට ලියාපදිංචි කරලා තියෙනවා. ඔබට කලින් ඡායාරූප පිටපත් ලබා දීම වෙනුවට ඔබට ඒ ඡායාරූපාගාර ලබා දෙන්නේ ඒ ඔබගේ ඡායාරූපයේ මුද්‍රිත කුවිතාංශයක්. මේ කුවිතාංශය ඔබ අත්සන් කළ යුතුයි ඒ ඡායාරූපාගාරයේදී. ඒ කුවිතාංශය ඔබගේ ඉල්ලුම්පත්‍රයත් සමග ග්‍රාම නිලධාරිතුමාට බාර දීම ප්‍රමාණවත් වෙනවා. ඔබ කලින් කර ආකාරයට ඉල්ලුම්පත්‍රය සමග ඡායාරූප ඇලවීම අවශ්‍ය වෙන්නේ නැහැ.